අද ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා The 10 Sri Lanka YouTube channel එකට. ඉතින් ඔන්න ඔයා අද එකතුලා ඉන්නේ මගේ YouTube channel එකෙන් අරන් එන 51 වෙනි chess lesson එකත් එක්ක. ඉතින් ගොඩක් කාලෙකින් තමයි ඔන්න මම ඔයාලට අලුත් chess lesson එකක් අරගෙන ආවේ. හරියටම දවස් 50කින් ඉඳලා පස්සේ තමයි ඊළඟ chess lesson එක. එහෙම නැත්නම් 50න් පස්සේ 51 වෙනි chess lesson එක අරගෙන ආවේ. Right. ඉතින් ඒ වගේම ඔයාලට තව අලුත් දෙයක් බලා ගන්න පුළුවන්. වටේ තියෙන ලේඅවුට් එක. ඉතින් අලුත් ලේඅවුට් එකකින් මම ඔයාලට වෙනදට වඩා ආකර්ෂණීය විදිහට මේ chess lesson set එක අරන් එන්න තමයි මම දැන් තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් පුළුවන් වෙනදට වඩා ගොඩක් ආසාවෙන් මේ chess lesson තවත් ආසාවෙන් බලන්න. හරි. එහෙනම් අද ගේම් එක එහෙම නැත්නම් අද ඔයාලත් එක්ක කතා කරන වෙන lesson එක ගැන කතා කරොත් මේක 1850 වර්ෂයේ පැවතුන chess game එකක්. ඉතින් මේක ගොඩක් පරණ එහෙම නැත්නම් 1850 කියන ඇත්තටම ගොඩක් පරණයි. ඉතින් මෙච්චර පරණ ගේම් එකක් වුණත් මේකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් අපි lesson එක පටන් ගන්න කලින් මම හැමදාම වගේ පුංචි දේවල් ටිකක් මතක් කරනවා. ඒ ටික අදත් මතක් කරන්න මොකද අලුත්ම යාළුවෙක් මේ වීඩියෝ එක බැලුවොත් එයාට අයිඩියා එකක් ගන්න. ඉතින් ඔයාට chess පිළිබඳ බේසික් අවබෝධයක්වත් නැති කෙනෙක් නම් මේ වීඩියෝස් බලන්න එපා, තේරෙන්නේ නැහැ. එහෙනම් ඔයා කරන්න ඕන මගේ chess සිංහල කියන playlist එක හොයාගන්න. ඒ playlist එක හරි සරලව හොයාගන්න පුළුවන් පහළගෙන comment section එක. comment section එකේ මම link එක දාලා තියෙනවා. ඒ වගේම description එකේ මම link එක දාලා තියෙනවා. ඊට අමතරව ඔයාට පුළුවන් The 10 Sri Lanka කියලා search කරන්න. search කරපු ගමන් උඩම ඇති මගේ channel එක එකට ගිහින් channel එක හරහා playlist එක හොයාගන්න පුළුවන්. ඉතින් ඔය කොහොම හරි ඒ playlist එක හොයාගෙන වට පුළුවන් මුල් chess lesson ටික follow කරලා chess basic දැනුමක් ලබාගෙන මෙන්න මේ video follow කරන්න එන්න. හරි. එහෙනම් අපි අද පාඩම පටන් ගමු. ඒ වගේම තවත් මම හැමදාම මතක් කරන චූටි දෙයක් තියෙනවා අලුත් යාළුවෝ වෙනුවෙන්. ඔයා අලුත්ම කෙනෙක් නම් ඔයාලා කියලා රතුම රතුපාට subscribe button එක මතක තියාගෙන click කරන්න. click කරලා bell icon එකත් click කරත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් ගෙන්න ගන්න. ඒ කියන්නේ හැමෝටම කලින් මගේ videos ඔයාට බලන්න හැකියාව තියෙනවා. right. එහෙනම් අපි යමු අද පාඩම පටන් ගන්න. හරි. මේ ගේම් එක බැලුවොත් සුදු පාර්ශවය ප්‍රථම ඇඳීම සුදු පාර්ශවයට තියෙන්නේ. සුදු පාර්ශවය E4 විදිහට ගේම් එකට ඕපන් වෙනවා. ඊළඟට කළු පාර්ශවය E5 විදිහට ඕපන් වෙනවා. ඉතින් මේක ගොඩක් කොමන් ඕපනින් එකක්. knight F3 සහ ඊළඟට knight C6 උන්වරයට ආරක්ෂාව සපයනවා කළු පාර්ශවයෙන්. ඊළඟට බිෂොප් ස්ථානගත වෙනවා C4 වලින්. ගොඩක් හොඳ ඇඳීමක් සහ ඒ වගේම පොදු කොමන් ඇඳීමක්. මම තව ටිකක් විස්තර කරලා කියන්නම් මේකේ තියෙන වටිනාකම. අපිට පුළුවන් මෙන්න මේ බිෂොප් වරයාගෙන් මෙන්න මේ කිං අසල කොටුවට පහර දෙන්න. ඒ වගේම මෙන්න මේ දෙසට බිෂොප් හසුරවන්න පුළුවන්. මේ දෙසට බිෂොප් හසුරවන්න පුළුවන් සහ මේ දෙසට බිෂොප් හසුරවන්න පුළුවන්. මෙන්න මේ හතර දිශාවටම අපිට බිෂොප් හසුරවන්න පුළුවන් හරි මැදට බිෂොප් ගත්තට පස්සේ. ඉතින් ඒ නිසා මේක ගොඩක් හොඳ ඇඳීමක් විදිහට මම දකිනවා. හරි. ඊළඟට අපි යමු නයිට් F6 වලින් ස්ථානගත වෙනවා. පොන්නරයට ඇටැක් කිරීමේ අරමුණින්. ඊළඟට නයිට් ස්ථානගත වෙනවා G5 වලින් සුදු පාර්ශවයේ. හොඳ ඇදීමක් විදිහට මට කියන්න පුළුවන්. හේතුව ඔයාලට දැනටමත් පේනවා. මම ඇතුළත් පෙන්වන්න තව ටිකක් පැහැදිලි වෙන්න. මෙන්න මේ බිෂොප් වරයාගේ මේ වෙද්දිත් මෙතන ලබා දෙන තිබුණු තර්ජනය තව ටිකක් අලුත් වැඩියා කරනවා සහ නයිට් ගිනුත් සපෝට් එකක් දෙනවා එකටුවට තර්ජනය කරන්න. හරි. ඊළඟට බලමු අපි කළු පාර්ශවය මොකද කරන්නේ කියලා. දැන් මේ තර්ජනය කොහොම හරි නවත්තන්නේ බෑ. අලු පාර්ශවය එයාගේ පෝන් නොගෙනවා D5 වලට. මේ විදිහට මේකට සාර්ථකව මුහුණ දෙනවා මේ තර්ජනයට. දැන් ඔයාලට පේනවා මේ බිෂොප් ගමන් මාර්ගය අවිර වුණා. ඊට පස්සේ සුදු පාර්ශවය පෝන් වරයාගෙන් පහර දෙනවා. ඊළඟට කළු පාර්ශවය රයිට් වරයාගෙන් පහර දෙනවා. රයිට්. බලමු දැන් මොකද සිද්ධ වෙන්නේ කියලා. රයිට්. ආ වව්. මේ වෙලාවේ සුදු පාර්ශවය නයිට් ගෙන් F7 වල පෝන්ට පහර දෙනවා. බැලු බැලමට ඔයාලට හිතෙන්න පුළුවන් අයියෝ නයිට් කැපෙනවනේ මේක වැරදීමක්ද කියලා. නමුත් බලමු අපි මොකද සිද්ධ වෙන්නේ කියලා. මෙතනදී දැන් මේ වෙලාවෙත් නයිට් ගෙන් ඩබල් ඇටැක් එකක් තියෙනවා. ක්වීන්ට සහ රුක්ට ෆෝක් එකක්. ඉතින් මේක කොහොමවත් නවත්තන්න ඕනේ හින්දා කළු පාර්ශවය මේ නයිට් කපන්න සිද්ධ වෙනවා. එහෙම කැපුවට පස්සේ හැබැයි තවත් ලස්සන දෙයක් සිද්ධ වෙනවා. ක්වීන් ස්ථානගත වෙනවා F3 වලින්. දැන් බලන්න ඔයාලට පේනවද මේ අවස්ථාවේදී ක්වීන් ගෙන් කිංට වගේම ක්වීන් ගෙන් නයිට් කියන දෙන්නටම ඇටැක් එකක් ඇවිල්ලා තියෙන්නේ. කළු පාර්ශවය කිං වගේ එනවා E6 වලට. රයිට්. ඊළඟට මේ ඇටැක් එක තවත් දියුණු කරන්න ඕන හින්දා
සුදු පාර්ශවය අනිත් නයිට්වරයාගේ සහයෝගය ගන්නවා මේ විදිහට නයිට් ස්ථාන ගත කරලා නැවත වරක් කරන නයිට් ඇටැක් කරනවා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බිෂොප් නයිට් සහ ක්වීන් කියන තුන්දෙනාගේම සුදු පාර්ශවයෙන් කළු නයිට් තර්ජනයක් එල්ල වෙලා තියෙන්නේ ඊළඟට මේ අවස්ථාවේදී කළු පාර්ශවය නයිට් ස්ථාන ගත කරනවා d4 වලින් ඒ සමග ක්වීන් වරියට වගේම මෙන්න මෙතන c2 කොටුවටත් ඇටැක් කරනවා මම ඇදලම් පෙන්වන්න පහසු වෙන්න සහ මෙන්න මේ දෙකටම ඇටැක් කරනවා ඊළඟට සුදු බිෂොප් වරයාගේ නයිට් පහර දෙනවා king ස්ථානගත වෙනවා d6 වලින් queen ස්ථානගත වෙනවා f7 වලින් right එතකොට මෙතන දැන් king සහ queen සහ bishop කියන දෙන්නගේ අතර සම්බන්ධතාවයක් පැහැදිලි සම්බන්ධතාවයක් වලට පේනවා එහෙනම් මේක සම්බන්ධතාවය නවත්වන්න කළු පාර්ශවයේ bishop ගෙනල්ලා හරස් කරනවා bishop සහ queen ගේ command මාර්ගය හරි මැදි ඊළඟට සුදු බිෂොප් වරයාගේ කළු බිෂොප් වරයට පහර දෙනවා නයිට් වරයාගේ බිෂොප් වරයට පහර දෙනවා ඊට පස්සේ නයිට් ස්ථානගත වෙනවා c4 වලින් ඒ සමග කිංට කළු කිංට චෙක් එකක් ලැබෙනවා මෙතනදී කිං සුදු පාර්ශවය පැත්තට එනවා මේක ඇත්තට හොඳ දෙයක් විදිහට මම දකින්නේ නැහැ මොකද තරගයේ මැද අවස්ථාව තරගයේ මුල ඒ වගේම තරගයේ මැදදී කිං ඉන්න ඕන කළු පාර්ශවයේ පැත්තේ ආරක්ෂිතව ඉත්තන් සමග ඔහුගේ ආරක්ෂිත ඉත්තන් සමග ඉන්න ඕන නමුත් සුදු පාර්ශවය පැත්තට කෙමෙන් කෙමෙන් එනවා කියන්නේ ඇත්තට හොඳ දෙයක් විදිහට මම දකින්නේ නැහැ ඊළඟට ඒ අවස්ථාවෙන් උඩින් ප්‍රයෝජන ගන්න සුදු පාර්ශවය පෝන් ස්ථානගත කරනවා c4 වලින් චෙක් එකක් රයිට් ඊළඟට කළු පාර්ශවයේ නයිට් රට පහර දෙනවා තවත් ඉස්සරහට එනවා ඒ කියන්නේ සුදු පැත්තට තවත් එනවා මේකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි මම ඉස්සරහත් කිව්වා ඉතින් මේ අවස්ථාවේදී නයිට් රට පහර දුන්නා වගේම කළු නයිට් රට තිබ්බ ආරක්ෂාවක් නැති වුණා ඉතින් ඒ සමග නයිට් ඇටැක් කරනවා ක්වීන් ඊළඟට කළු ක්වීන්ව ගේනවා d4 වලට කළු ක්වීන d4 වලට ගෙනල්ලා අපේ කිංට කළු කිංට ආරක්ෂාව සපයන්න තමයි උත්සාහ කරන්නේ නමුත් සුදු පාර්ශවයේ ලේසියෙන් ගේම් එක අතාරින්නේ නැහැ මේ වෙලාව ගොඩක් සාර්ථක වෙලා ඉන්නේ සුදු පාර්ශවය කිංව ගේනවා g4 වලට ඒ සමග චෙක් එකක් ලැබෙනවා ඉතින් මේ චෙක් එක නවත්තන්න තියෙන එකම ක්‍රමය කිං d3 වලට ගේන එක විතරයි වෙන විකල්පයක් නැහැ ඉතින් කිංව d3 වලට ගේනවා right දැන් සුදු පාර්ශවයට තවත් සාර්ථක විදිය මේ ගේම් එක ඉවර කරන්න පුළුවන් කොයින් ස්ථානගත වෙනවා e2 වලින් චෙක් right then king to යන්න තියෙන එකම තැන වෙන්නේ c2 කොටුව එතනට ආවට පස්සේ දැන් මොකක්ද කරන්න තියෙන්නේ තව එකම එක චෙක් එකක් කොහෙන් හරි ලැබුණොත් king ව චෙක් මේට් වෙනවා right ඒ චෙක් මේට් එක ගන්නෙ කොහොමද right සුදු පාර්ශවයේ මෙන්න මේ d2 වල ඉන්න පොන් වරයා ඉස්සරහට ගියොත් මේ චෙක් එක ලස්සනට ලැබෙනවා ඒ සමග චෙක් මේට් එකක් වෙනවා ඔයාලට චෙක් මේට් එක තවත් පැහැදිලි වෙන්න මම ඊතල වලින් ලකුණු කරලා පෙන්නන්න මෙන්න මේ විදිහට මේ කොටුව ක්වීන් ආරක්ෂා කරලා තියෙන්නේ මේ කොටුවත් ක්වීන් ඒ වගේම මේ කොටුව රුක් මේ කොටුව පෝන් මේ විදිහට තවත් ඉත ගොඩකින් සමහර කොටු වලට ආරක්ෂාව තියෙනවා ඉතින් මේ විදිහට කිංට චෙක් එකක් සමග යන කිසිම තැනක ඉතුරුලා නැහැ එහෙනම් මේක කළු පාර්ශවයේ චෙක් මේට් වෙන සුදු පාර්ශවයේ ජයග්‍රහණය කරනවා රයිට් ඔන්නක තමයි ගේම් එක ඉතින් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා කියලා මම හිතනවා මොකද මේකේ විශේෂයෙන්ම මම කියන්න ඕන කළු පාර්ශවයේ කිංව සුදු පාර්ශවයේ පැත්තට තරගයේ මුලදි සහ මැද හරියේදී ගේන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒක තමයි ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම. ඊට අමතරව තවත් ගොඩක් දේවල් ඔයාලට ඉගෙන ගන්න ලැබුණා කියලා මම හිතනවා. එහෙනම් මේ වගේම මේක තවත් කෙනෙකුට ඉගෙන ගන්න ඔයා මතක ඇතුව ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක ලයික් කරලා නැත්නම් ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම රිප්ලයි කරනවා. ඉතින් ඒ වගේම the 10 Sri Lanka YouTube channel එකව තමයි subscribe කරලා මගේ තේ එකතුලා නැත්නම් පරිදි රත්තරන් පාර subscribe button එක click කරන්න click කරලා subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. right එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන මම හම්බෙන්න එන්න. එතකන් ඔබට සුබ දවසක් ජයග්‍රහී දවසක්.